ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත IMF ගිවිසුමෙන් ණය ප්‍රතිහොගත කිරීම වේගවත් වුණා මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් කියයි මත්පැන් නිෂ්පාදකයන් සතුටු කරන්න විදුලි පාරිභෝගිකයන්ට දුක දුන්න ආණ්ඩුව ගැන සජිත් කියන කතාව විදුලි බල මණ්ඩලයේ පාඩුව ජනතාව පිට පැටවීම නිහින ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. දුම්කොළ සහ මත්පැන් සමාගම් වලින් බදු අය කරගන්න හැකියාව තිබෙදී ජනතාව මත බර පැටවීම මුදල් අමාත්‍යාංශයේ කිහිප දෙනෙකුගේ ක්‍රියාවක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. 111 වෙනි ශ්‍රී ලංකා අමාත්‍යප මහා සභාව රැස්වීම අද පැවැත්වුණා. ඒ බොරැල්ල තරුණ බෞද්ධ සමිති ශ්‍රවණාගාරයේදී මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්ව සිටියා. මම නොබියව කියන මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ සුළුතර කොට්ටාසයක් දුම්කොළ සමාගම් සමග අනිසි සම්බන්ධතාවයක් ඇති කරගෙන අය කර යුතු නියම බදු ප්‍රමාණය ඔය සිගරට් කම්පැනි වලින් අය කරන්නේ. ඉතින් මේ බදු ආදායම් නිසා මත්පැන් මද්ද්‍රව්‍ය දුම්කොළ ජාවාරම සාධාරණීකරණය කිරීමත් වැරදි. විදුලි බල මණ්ඩලය මෙච්චර පාඩුයි, රටට මෙච්චර පාඩුයි, බිලියන ගණනාවක පාඩු ලබන ආයතන කියලා අනීතික ලෙස ජනතාවගේ කරපිට විදුලි බිල තුන්වෙනි වතාවට වැඩි කරන්නට කටයුතු කිරීම මම දකිනවා ඉතාමත්ම නිහින පහක් ක්‍රියාවක්. සිගරට් කම්පැනි කාර්යා hina වෙවි ගෙදර යනවා. විදුලි පාරිභෝගිකයින් දසලක්ෂ ගණනින් දුකටපත් වෙනවා. අරක්කු කම්පැනි කාර්යා තමන්ට ලැබුණු ඒ මහා සහනය නිසා බොහොම සතුටින් ගෙදර යනවා. අනාගත සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් දුම්වැටි මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතය මේ රටේ අවම කිරීමේ වැඩසටහනක එහෙමත් නැත්නම් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමේ වැඩසටහන බලන්න ඕන එක යථාර්ථවාදීත්වයේ උපරිම ලෙස අවම කිරීමේ වැඩසටහන ලෙස නීති සම්පාදනය කිරීමේ වගකීම මම අනිවාර්යෙන්ම පුරුදු වෙනවයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න. විදුලි බිල ඉහළ දැමීමත් සමග සුරතල් මසුන් ඇති කිරීමේ කර්මාන්තයද දැඩි අර්බුදයකට මුහුණ දෙන බව එහි නියැලෙන්නන් පවසනවා. විසිතුරු මසුන් අපනයනය ශ්‍රී ලංකාවට ඩොලර් ගෙනෙන මාර්ගයක්. විසිතුරු මස් කර්මාන්තය මේ වෙනකොට 105 මේ රටේ නිෂ්පාදනය කරන්නේ. ඔක්සිජන් මෝටරයක් දවසක් දුවන්න ඇත්තම කියන්නේ යුනිට් 3කට වඩා ප්‍රමාණයක් වැය කරන්න ඕනේ අපි දවසකට. ඉතින් එහෙම බැලුවොත් ඇත්තම කියන්නේ අපිට මේකත් එක්ක කොටින්වත් මේ ව්‍යාපාර කරගෙන යන්න බෑ. අපි විදේශීය වෙළඳ පොළ අද තව ඕන හැටි තියෙනවා. 105 ලංකාවෙන් යවන්නේ. නමුත් විදේශීය වෙළඳ පොළට කොහොමද අපි මේක අපනයනය කරන්නේ? ඒ අවශ්‍ය පරිසරය අපිට නිර්මාණය කරන්න. එහෙම නැතුව මේ IMF එක කියන පදියට විදුලි බිල වැඩි කරයි කියලා IMF එක කියන්න යෝජනා කරන්න ඕනේ. එමනම් බල අපේ ණය ගෙවන ක්‍රමවේදයක් හදපල්ලා කියලා මේ රටේ. එහෙම කවදාවත් යෝජනා කරන්නේ නැහැ. මේ පාදන කරන මාළු ටික මිලත් එක්ක වැළුවම විකුණ ගන්න බෑ. සාමාන්‍යයෙන් අපි පිටරට යවන මාළුන්ට වඩා මේ මාළු වලින් අඩු ප්‍රමාණයක් හදනවා අපි දේශීය වෙළඳ පොළට. ඒකට ගොඩම ප්‍රශ්නයක් වෙලා තියෙනවා සුල්තල් මසොන් විකුණන ඇක්වේරියම් වල. ඒගොල්ලොන්ට ලොකු විදුලි බිලක් යනවා. අපේ මාළු මිලදී ගැනීම තාම දුර්ලභයි. වෙනදා අපේ මාල් ජෝඩු 500ක් ගත්ත එක නා මාල් ජෝඩු 10ක් ගන්නේ නැහැ. ඒ ගන්නත් හේතුව තමයි ප්‍රධානම හේතුව විදුලි බිල. මෙතර මුහුදු සුරතල් මසුන් කර්මාන්තයේ සැලකිය යුතු වර්ධනයක් පවතින බව එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසනවා. කර්මාන්තයට අවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කළහොත් රටේ පවතින ආර්ථික අර්බුදයට දායකත්වයක් ලැබෙනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය තවදුරටත් වේගවත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවනි වාරිකය ලබා ගැනීම වෙනුවෙන් අපි කාර්ය මණ්ඩල එකඟතාවයට එළඹීම සිදු වුණා. සීනියර් මිෂන් ෂීප් පවත්වපු ප්‍රවෘත්ති සාකච්ඡාව තුළදී ඉතා පැහැදිලිව ශ්‍රී ලංකාව ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා රජයක් විසින් ගත්ත පියවරයන් පිළිබඳව ප්‍රශංසාත්මකව අදහස් ප්‍රකාශ කළා තියෙනවා. පැරිස් ක්ලබ් එක ඔවුන් විශ්වාස කරනවා මේ ඉදිරියට යන වැඩසටහන තුළ අපිට ඉක්මනින් පුළුවන් වේවි ණය ප්‍රතිහූගතකරණය සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවයන් වලට පැමිණෙන්න. ඒ සඳහාත් අපිට මේ කාර්ය මණ්ඩල එකඟතාවය තාම වැදගත් වෙනවා. IMF නිවේදනය ඇවිල්ලා පැය කිහිපයක් යනකටත් මත්තෙන් තමයි විදුලි බිල වැඩි කරන නිවේදනය අපිට දැනගන්න ලැබුණේ. සියලු ආයතන උන්ගේ පිරිවැය කළමනාකරණය කරගත යුතුයි. ඉතින් මහභාණ්ඩාගාරයට හැකියාවක් නැහැ. අලාභයක් ලබන ආයතනයක් තියෙනවා නම් රාජ්‍ය ව්‍යාපාරයක් ඒ වෙනුවෙන් මහභාණ්ඩාගාරයේ මුදල් යොදවන්න. ඒ තමයි දැන් විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ගත්තොත් ජූනි 30 අවසන් කාර්තුවේදී උන්ගේ ෆයිනෑන්ෂල් රිපෝට් එක බැලුවොත් බිලියන 20ක ලාභයක් ලැබු තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මේ ගැළපීම සිදු කරන්න ප්‍රමාද වීම තුල උන්ට සිදු වුණා මේ අවුරුද්දේ මුල අලාභයක් ලබන. නියම් තත්ත්වය නිසා ඇතිවෙච්ච තත්ත්වය තුල අලාභයක් ලබන. ඔවුන් මුලදී මීට වඩා වැඩි වීමක් ඉල්ලුවට අවසානයේ ඇතිවෙච්ච වර්ෂාපතනයක් නිසා ඇතිවෙච්ච ජලධාරිතාවයන් ඉහළ යාම නිසා ඊට වඩා අඩු වැඩි වීමක් තමයි ඉල්ලීමක් කරේ. ඉතින් පළවෙනි මාස 6 තුල තියෙන තත්වයත් ඉදිරි මාස 6 තුල තියෙන තත්වයත් සියල්ල සලකලා බලලා අවසානයේ රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට උන්ට ලාභ ලැබීමේ හැකියාවක් නැහැ. මුදල් අමාත්‍යංශය යටතේ ඇති ආයතනවලට බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පුළුල් වෙනසක් ඇති කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. වඩාත් විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කිරීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. මුදල් ප්‍රදේශ කාර්ය සභාවේදී මන්ත්‍රීවරුන් පෙන්වා දුන්න ප්‍රගතිශීලී යෝජනාවන් කිහිපයක්. මේක මම හිතන්නේ මුදල් අමාත්‍යංශය ආයතනවලට පමණක් නෙවෙයි රටටම වැදගත්. එක ඉල්ලීමක් උනේ මේ බැංකුවාගේ ආයතන වලට බැඳෙන්න විශාල තරංකාරී විභාගයක් පැවැත්වෙනවා. විභාගයෙන් පසුවනේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ. මේ ඉල්ලීම උනේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට පෙර සියලුම විභාගයට වාඩිම දෙනාට ඔවුන්ගේ ලකුණු ලබා දෙන්න කියලා. මේ ආයතන වලට බඳවා ගැනීමේදී සෙට්කෝ ලකුණ අනුව විශ්වවිද්‍යාලය යනවා වගේම ඒ වගේම මේ විද්‍යාපීඨය යනවා වගේ සෙට්කෝ ලකුණ අනුව උන්ට අවස්ථාවක් මේ රටේ උගත් තරුණ තරුණියන්ට ලබා දෙන්න කියන එක. මේ කාරණා දෙකම ඉතාම වැදගත්. අපි මුදල් කාර්ය සභාවේ තීරණය කරා ඍජු ශනික දැඩි අවධානයක් මේ ඉල්ලීම් කෙරෙහි යොමු කරන්න. අවශ්‍ය වෙන්නේ මේ රටේ ක්‍රමවේදය පිළිබඳ විශේෂයෙන් තරුණ තරුණියන්ගේ උගත් ප්‍රජාවගේ විශ්වාසය තහවුරු කිරීම. විශ්වවිද්‍යාලයන් දරුවෙක් කවදාත් කවුරුත් එක්ක ඇවිල්ලා බලපෑම් කරන්නේ නැහැ. ඉතින් ඒ නිසාම මෙවැනි ක්‍රම මේ සමාජයේ මේ විශ්වාසනීයත්වය තහවුරු කරන්න. ඉතාම වැදගත් කියලා මම හිතනවා. රටේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් තාම රාජපක්ෂ පවුල අතේ තියෙන ජනාධිපති ධූරය. ඒක ඉතාම හොඳින් මේ රටේ ජනතාවට බලා ගන්න පුළුවන් පත් වෙන්නේ දේශබන්දු තෙන්නකෝන්ට නිලන්ත ජයවර්ධනද කියන එකෙන්. රනිල් වික්‍රමසිංහගේ අන්තිම අමුඩලේන්සුවත් ගැලවෙන්නේ පත් කරන පොලිස්පතිවරයාගෙන්. ඉදිරි සති දෙක තුන ඇතුළත අපිට බලා ගන්න පුළුවන් පාස්කුරිදා ප්‍රහාරයෙන් තාමත් නිදැල්ලේ ඉන්න මහා මොලකරුවන්ට පුළුවන් හෙටත් මේ ව්‍යසනය මේ රටේ ඕනෑම තැනක දියත් කරන්න. ඒව හංගගෙන ඉඳලා ඔබ බලපල්ලට ගියොත් එහෙම ඔබටත් කවදාරි දවසක අපි අහනවා එදා ජාතික ආරක්ෂාව ෆේල් වෙලා තිබුණා නම් අද ජාතික ආරක්ෂාව ෂෝක්ද? නිලන්ත ජයවර්ධන අධිකරණයේ නියෝගයක් ලැබුපු කෙනෙක් දේශබන්දු තෙන්නකෝනුත් ඊළඟ පොලිස්පති වෙන්න ඔන්න තරඟ වදිනවා. රනිල් වික්‍රමසිංහත් එක්තරා විදිහක අපරාධකාරයෙක් තමයි. එයා කැමැතිම මේ වගේ මිනිස්සුන්ට මොකද මිනිස්සු මර්ධනය කරන්න පුළුවන් මේ වගේ අපරාධකාරීන්. පළාත් පාලන මැතිවරණ නැහැ කියලාම දැන් කියලා තියෙන්නේ. ඒ වගේ පාර්ලිමේන්තු මැතිවරණ එන්න ඕන. කොමිෂන් දාලා මේක හදගෙන යනවට වැඩිය ඉලෙක්ෂන් එකක් පවත්ලා තමන්ට පුළුවන් නම් එන්න පුළුවන් නැත්නම් මිනිසුන්ට බාර දීලා ගෙදර යන්න. මෙරට දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු ගැටලුවක් තමයි මේ මනාප ඡන්ද ක්‍රමය හරහා විශාල ලෙස මුදල් වියදම් වීමත් සහ අනවශ්‍ය තරඟයකටත් එකම පක්ෂයක් ඇතුලේ අපේක්ෂණීය වෙනවා කියන කාරණයත්. ඒක කොට්ටාෂ කේවල ක්‍රමයටත් අනුපාත ක්‍රමයටත් සමානව හෝ යම්කිසි අනුපාතයකට බෙදන ආකාරයෙන් ඒක සංශෝධනය යුතුයි කියන යෝජනාව විතරයි ඉදිරිපත් වෙලා තිබෙන්නේ. මේ රෝගියා අනිවාර්යයෙන්ම මරණයටපත් වෙනවායි කියන එක දන්නවා. ඉතින් මේක මරබිය. ඇත්තටම මැතිවරණ ක්‍රමේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධන වෙනස්කම් විය යුතුයි. නමුත් ඒ කටයුත්ත උපයෝගී කරගන්න හදන්නේ කුමක් සඳහාද කියන එක පිළිබඳව අපි වගේම ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. රටේ ජනතාව පීඩාවට පත් වුණා. නමුත් පීඩාවට ඒ වෙලාවේ පත් වෙලා ඒක දරාගෙන අපි ඉදිරියට ආවේ නැත්නම් අද අපිට මෙහෙම ස්ථාවරව ඉන්න බෑ. නමුත් ප්‍රශ්නේ තාම ඉවර නෑ. අපේ කාලේ අවස්ථා දෙකක බංකොලොත් වෙලා තිබ්බා. 2001 ඒක නිවැරදි කරා. 2015 ඔකම වුණේ. ඉතින් එළියට එනකොට අපි නිකන් ජැනිටෝරියල් සර්විස් එකක් වෙලා වැඩක් නෑනේ. රට සුද්ධ කරලා ඊට පස්සේ ගහලා පන්නන්න කරමී තියෙන්නේ. මේ අපේ රටේ ප්‍රශ්න නෙමෙයි අපිට වැඩිය තියෙන්නේ. දැන් කොරෝනා ආවා. ඒකෙන් සම්පූර්ණ මේ රටේ ආර්ථිකය ඉවර වුණා. ඊට පස්සේ ආවා අරගලය. ඊට පස්සේ ඒකම ආවා රුසියාවයි යුක්‍රේනයයි යුද්ධය. එහෙවුන් ගහගත්තට මෙහි අපිට තමයි වැදුනේ. දැන් ආයෙ පටන් ගත්තා ඊශ්‍රායලය පලස්තීනයයි ගහගන්න එක. අපේ බඩට වැදෙනවා ඒක. ඊශ්‍රායලයයි පලස්තීනයයි අතර තියෙන යුද්ධය කියලා කියන්නේ පුංචි ඉඩම් කෑල්ලකට තමයි යුද්ධ කරන්නේ. හැබැයි මේ ගිනි ජාලාවල රස්නය මුළු ලෝකෙටම දැනෙනවා. ඒක නිසා ඉන්ධන සැපයීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් අනාගතයේ විශාල ගැටලු මතුවේයි කියලා හිතන්නට පුළුවන්. අපිට ජුනි මාසය දක්වා අවශ්‍ය තෙල් ටික ස්ථාවර කරලා තියෙනවා. ඒකින්ද ඒ තෙල් වල පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ. පෙබරවාරියේදී අපි බලාපොරොත්තු වෙනවා දවස ගානේ ඉන්ධන මිල තීරණය කරන්න. එතකොට අඩුවීම හෝ වැඩිවීම ජනතාවට දරා ගන්න පුළුවන්. තෙල් බිල, විදුලි බිල එන්නෙම කොක්කටද ලොක්කං පහර දෙන්නෙම අද සොක්කටද ජන දුක නොදැන ගැහුවෙම උම්බොක්කටද මේ වගේ නායකයෝ රටකට මක්කටද එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ මධ්‍යහන 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.